එකේ ගස්වල මල් කොළ සීරම හැරිලා ගිහිල්ලා නටු විතරක් ඉතිරි වෙන කාලයක් වුණාට ඔය වගේ පොඩි පොඩි ලැවෙන්ඩර් පඳුරු එහෙම නැත්නම් සමහර ගස් අපිට ඉතුරු වෙලා තියෙනවා තාමත් ඒ නේචකේ ලස්සන විඳ ගන්න පුළුවන් වෙන්න. මට දැනෙන්නේ මගේ ජීවිතය කියලා කියන්නේ මහා කාලයක් තියෙන එකක් හැටියට නෙවෙයි. අපිට මේ ජීවත් වෙන ලැබිච්ච පුංචි කාලේ සමහර දේවල් තියෙනවා මම ගොඩාක් අගය කරන. ඒ දේවල් මගේ ජීවිතේ මම අගය කරන ගමන් රැක බලා ගන්න ගමන් මම කොහොමද මේ ජීවිතේ ඇතුලේ ෆෝකස් එක තියාගෙන ඉන්නේ, එහෙම නැත්නම් අවධානය තියාගෙන ඉන්නේ කියන එක තමයි අද මම ඔයත් එක්ක බෙදා ගන්න හදන්නේ. අපි ඉස්සෙල්ලම බලමු ඇයි අපි මේ ජීවිතේ අවධානයක් තියාගෙන ඉන්න ඕනේ, එහෙම නැත්නම් ෆෝකස් එක තියාගෙන ඉන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් අපේ හිත කියලා කියන එකට එන নানা ප්‍රකාර දහස් ගණන් වෙච්ච සිතුවිලි වල එල්ලිලා අපි එක එක තැන්වලට ගිහිල්ලා අතරමං වෙලා අපේ ජීවිතේ නාස්ති වෙලා යන එක තමයි වෙන්නේ. මේ ජීවිතයේ ෆෝකස් එක එහෙම නැත්නම් අවධානය කොහෙටද තියාගන්න ඕනේ කියලා කියන එක බලනකොට ඒකට ඉස්සෙල්ලා තියෙනවා පියවරක්. ඒ තමයි ඔයාගේ ජීවිතේට වැදගත් මොනවද, ඔයා වැලියු කරන්නේ මොනවද, අපි කියන්නේ කෙනෙකුගේ වැලියු සිස්ටම් එක කියලා. මෙන්න මේක ගැන හොඳ අවබෝධයක් ඔයාට තියෙනවා. ඇත්තම කතාව කියනවා නම් මගේ තරුණ කාලෙත් මං ඔය මේ ලෝකෙ දෙයක් දන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට මම ජර්නලින් එහෙම පටන් අරගෙන ඒ වගේ වැඩ කරගෙන යනකොට මගේ හිතට තේරිච්ච එකක් තමයි මම වැලියු කරන දේවල් මොනවද කියන එක. ඊළඟට අධ්‍යාපනය වැඩිදුර හදාරනකොට ඒ වගේ දේවල් වලදී දැක්ක එකක් තමයි මේ හිත කියලා කියන එක මානසික ආතතීන් වගේ ස්වභාවයන් වලට යනවා අපි අපේ වැලියු සිස්ටම් එකෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා වැඩ කරනවා නම්. ඉතින් ඔයත් එක්ක මම පෙන්වන්නේ බෙදාගන්නේ මගේ පහුගිය වීකෙන්ඩ් එක ගෙවිච්ච හැටි. ඒත් එක්කම මම කියන්න ඕනේ මම දාපු පෝස්ට් එකකට ඔයාලා දාලා තිබුණ හරිම ආදරණීය කමෙන්ට්ස් ටික මම හරිම සතුටෙන් ඉන්නේ ඒ ටික කියවලා. ගොඩාක් ගොඩාක් ස්තුතියි ඒවට. ඉතින් මේ තියෙන්නේ පහුවෙනිද දවස. ඉතින් හරිම ලස්සන දවසක් උදේ පාන්දර. ඊට පස්සේ ඉතින් අපි අපේ කොෆි එකත් හදාගෙන සුපුරුදු විදිහට එළියට වෙලා පිව්වා. ඔයාලා දකින්නේ මම කොෆි එක එළියට වෙලා බොනවා විතරනේ. මෙයත් එළියට වෙලා තමයි බොන්නේ. එහාට තියෙන්නේ වෙනම සීට් එකක්. මෙන්න මේ විදිහට තම තමන්ට අවශ්‍ය විවේකය දෙන එක මම ගොඩාක් වැලියු කරන දෙයක්. ඉතින් ඒත් එක්කම තිබුණා ඉන්ටර්නැෂනල් යෝගා ඩේ. ඉතින් ඒකට මට ෂූට් එකක් කරලා දෙන්න තිබුණා. ඉතින් ඔය ඒකේ පුංචි පුංචි කොටස් ටික ඔයත් එක්කත් බෙදා ගන්නවා. දවසක් පුළුවන් හැම දවසකම
හිමීට පටන් ගන්න උත්සාහ කරන එක. තටාස් කාල ඇඳෙන් බැසගමං ෆෝන් එක අරගෙන මුළු ලෝකෙම තියෙන නිවස්වලින් එක එක්කෙනගේ උපදුපෝලින් ඔළුව පුරෝගන්නේ නැත. පුළුවන් හැම දවසක්ම හෙමීට පටන් අරගන්න අන්න ඒ වගේ දේවල්, ඒ කියන්නේ මාත් එක්ක මාව දකින්න මේ වගේ දේවල් වලට තමයි මම ජීවිතයේ වටිනාකමක් දෙන්නේ. මාත් එක්ක දැන් අවුරුදු දෙකක් තුනක් එකතු වෙලා ඉන්න අය දන්නවා ඇති, එක දිගටම මගේ වීඩියෝස් වල මම මේ වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. ඒ තමයි මම වැලියු කරන දේවල්. ඔයා වැලියු කරන දේවල් ඒවම වෙන්න ඕනේ නැහැ. ඔයාට වෙනම ඇති ඔයා ජීවිතේ වැදගත් කියලා සලකන දේවල් ටිකක්. මේ දැන් ඔයාත් මම ජීවිතේ වැදගත් කියලා සලකන ටිකම සලකන්න ගියොත් ඔයා මම වෙලා මිසක් ඔයා ඔයා වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඔයා මොනවද ජීවිතේ වැදගත් කියලා සලකන්නේ, එහෙම නැත්නම් ඔයාගේ වැලියු සිස්ටම් එක තමයි ඔයා හොයාගන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒ දේවල් ගැන තමයි අපි ගොඩාක් අවධානයෙන් ජීවත් වෙන්න ඕනේ. අපේ ෆෝකස් එක තියෙන්න ඕනේ ඒ තැන්වලයි. මම හරි ආසයි මාත් එක්ක තනියම වෙලාව ගත කරන්න. ඉතින් එතකොට ඉඩ ලැබෙන වෙලාවල් වල මම ඔටෝමැටිකලිම ඒ විදිහට හැසිරෙන එක මම දැන් හොඳටම දන්නවා මං ගොඩාක් වැදගත් කරලා සලකන දෙයක් ජීවිතේ කියලා. ඉතින් එතකොට මේ වැලියුස් දැනගත්තාම අපේ ෆෝකස් එක ඒවට හරියට තියාගෙන ජීවත් වෙන්න ඉගෙන ගත්තාම අපි හොඳටම දන්නවා ඇයි අපි මේ දේවල් කරන්නේ කියලා. ඒ වයින් අපිට ලොකු මානසික සහනයක් සුවයක් ගෙනල්ලා දෙනවා. එක එක්කෙනා මැද්දෙන් පැනලා අපිට එක එක ඒවා කියලා කරලා සමහරක් වෙලාවල් වලට අපේ ජීවිතවල මේ ෆෝකස් එක අවුල් කරන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් පුංචි දේවල් ඔය නිකන් ඊගෝ එකට හර්ට් වෙන දේවල් එහෙම කියනවනේ මිනිස්සු මැද්දෙන් පැනලා නේද අපේ ජීවිතවල. ඒ වගේ දෙයක් වුණාම අපිට හරිම ලේසි, ඒ මොකද ඒවා අපි ඒ තරම් වැදගත්කමක් දෙන දේවල් නෙවෙයි නම් ජීවිතේ, ඒවට උන්නොහේ යන්න ඇරලා අපි වැදගත්කමක් දෙන දෙයක් ගැන අවධානයෙන් ඉන්න. මේ පුංචි පුංචි දේවල් ඔය කරපිංච එහෙම ෆ්‍රෙෂ් වවපු ගෙදරක වවපු කරපිංච වගේක් මට හම්බ වුණා මගේ යාළුවෙකෙන්. එයාගේ මල්ලි තමයි ඒවා වවලා තියෙන්නේ සිඩ්නි වල. ඉතින් මේ මල්ලි ඇවිල්ලා තියෙනවා මගේ යාළුවා විසිට කරන්න. ඉතින් එයා ගෙනත් දීලා. ඉතින් මේ වගේ ඒවා මට හරි වටිනවා ජීවිතේ. මගේ කරපිංච පල තාම චූටි, මං ඉතින් ඒක නිසා ඒවා වැඩි කඩන්නේ නැහැ. ඉතින් මේ වගේ ඕර්ගනිකලි ග්‍රෝන් දේවල් මටත් හම්බෙනකොට යාළුවන්ගෙන් මං ඒවට හරි වටිනාකමක් දෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන කාලය වෙන් කරන්න, ඒවා රස විඳින්න වෙලාව තියාගන්න, ඒව මට හරි වැදගත් ජීවිතේ. මටත් ඕනනම් හිතන්න ඕන තරම් දේවල් තියෙනවා. ආරය මට මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වේ මේ නිසා වෙන්න ඇති, මෙයා කෝල් කරන්නේ මේක නිසා, ඔය වගේ දේවල් හිත හිත ඕනනම් ඉන්න පුළුවන්. හැබැයි මම දැන් අවුරුදු 15ක් විතර තිස්සේ හොයාගෙන තියෙන මගේ වැලියු සිස්ටම් එකේ මම ජීවිතයට වැදගත් කියලා හිතන දේවල් වල ඒ දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඊළඟට තව එකක් තමයි මම මගේ ජීවිතයේ තියෙන අඩුපාඩු වලට දෙන අවධානයට වඩා මට තියෙනේවට තමයි අවධානය දෙන්න පුරුදු වෙලා ඉන්නේ. ඔබලන්ට එක මම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පොඩි කොටසක් බෙදාගත්ත මතක දෙක වීඩියෝ එකක. ඒ සම්පූර්ණ වීඩියෝ එකේ කතා කරේ ඇත්තටම බොහොම පොඩි කොටසයි. මම සැරින් සැරේ අනිත් වීඩියෝස් වලත් ඔයාලත් එක්ක මේව බෙදා ගන්නම්. ඒකට අවශ්‍යම තව දෙයක් තමයි ඔයාට නැති දේවල් වලට දාන අවධානයට වඩා ඔයාට තියෙන දේවල් අගය කරන්න පුරුදු වෙන එක. අනේ මට මේ දේවල් තියෙනවනේ කියලාත් සලකලා බලන එක. ඒ තුලින් අපිට කන්ටෙන්ට්මන්ට් කියලා කියන
ෆීලිං එක දැනෙන පටන් ගන්නවා. ඒ කියන්නේ සන්තෘප්තයි කියලා කියන විදිහට අපිට අපිව දැනෙන්න ගන්නවා. නැත්තම් කොච්චර දේවල් අපේ ජීවිතයේ තිබුණත්, කොච්චර කට්ටිය අපේ ජීවිතේ හිටියත් අපිට දැනෙන්නේ අරක නෑ මේක නෑ කියලම තමයි. ඉතින් අපේ ජීවිතයට වැදගත් මොනවද කියලා, එහෙම නැත්නම් අපි වැලියු කරන්නේ මොනවද කියලා හොයාගෙන, ඊට පස්සේ ඒ දේවල් වලට අපේ සම්පූර්ණ අවධානය දීලා ජීවත් වෙනවා නම් අපේ ફોકસ එක කාටවත් කොහෙටවත් මාරු කරන්න බැරි වෙයි. ආයෙත් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක්.